සුබ මධ්‍යහනක් රට වටා ලොවට ඇත්ත දැනගන්න අදත් එක්වන්න අයිටීන් දහබල් පුවත් සමගින් මම ශින්ක දුන්තිලක මුලින්ම දකිමු සිරස්තල. අධිවේගයෙන් යථාර්ථයක් වූ අධිවේගය මහමැතිවරණයෙන් මාස දෙකකට පසු පළාත් සභා ඡන්දයට වැඩ විසි වසරක වීර වංශය කුඩු පැකට් කළ මවක් දුවක් සහ හයක් අත්අඩංගුවට සැන්ඩර්ස් නෙවාඩා දිනයි දේශීය ප්‍රවෘත්ති මහමැතිවරණයේ පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීමට පනතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මහජංගනිර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. දැන් අපේ පළාත් සභාව ක්‍රියාත්මක නෑ. ඇමති මණ්ඩලයක් නෑ. අධිකරණ ඇමතිවරයා වශයෙන් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා පළාත් සභා නැවතත් බලාත්මක කිරීම සඳහා පනතක් මම එන සතියේ ගෙනෙනවා. ඒ අනුව මහමැතිවරණ ඉවර වෙලා මාස දෙකක් යනකොට පළාත් සභා මැතිවරණය රට පුරා පවත්වලා මේ පළාත් සභා බලගැන්වීමට අපි කටයුතු කරනවා. එතකොට පළාත් සභාවලින් වන සේවයත් ඒවායෙන් ලබා දී හැකි රැකී රක්ෂා තමුන්වහන්සේලාට ලබා ගන්න පුළුවන්. රට ත්‍රස්තවාදයේ නිදහස් කර ගැනීම සංවර්ධනයේ මාවතට ගෙන එම සහ රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම වැනි කරුණුවලදී තමා සහ විමල් වීරවංශ මහතා මුහුණ දුන් අභියෝග අති විශාල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසිවසක් පිරීම විසිවසක වීරවංශය මැයින් කොළඹ නෙළුම්පුකුණ රඟහලේදී සැමරුණා. ඒ මහතාගේ දේශපාලන දිවිය අලනා රචනා කෙරුණු විමල් යුගකාරකත්වයේ භූමිකාව නම් කෘතිය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කෙරුණා. රටට රාජ්‍ය අහිමිවීමේ අවදානමක් පවතින අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත්කර ගැනීමට හැකි වූ බවයි මෙහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේ. රටේ විවිධ ප්‍රදේශයන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාව දැනුවත් කිරීම සඳහා W chat නමින් මෘදුකාංගයක් විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහාචාර්ය පූජ ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව යන මහත්වරුන් මෙහිදී විශේෂ දෙසුම් පැවැත්වූවා. මම හිතන්නේ විමල් ලබන මේ මනාප ඇතුළේ වැඩියම තියෙන්නේ කොළගුණ සැලකීමේ මනාප, ආදරේ මනාප, ගෞරවයෙන් සාදෙන මනාප, විමල්ට විශ්වාස කළා දෙන මනාප කියලායි මම විශ්වාස කරන්නේ. මහින්ද රාජපක්ෂ ඉවරයක් කරන්න ඕන කියලා, විමල් ඉවර කරන්න ඕන කියලා අපේ පවුලේ උදවිය ඔක්කොම හිරේ දැම්මා. විමල්ගේ පවුලේ උදවියත් හිරේ දැම්මා. නඩු පිට නඩු පැටෙව්වා, වැටෙනවා. ජනාධිපතිතුමාටත් නඩු පැවරුවා. එකක් පස්සේ එකක් බොරු චෝදනා පැටෙව්වා, පැටව් ගහනවා. තමුන්වහන්සේලා හේතුව දන්නවා. හේතුව ඒ හේතුව වෙනත් කිසිවක් නොමේ. රට ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීමයි කියලා මම විශ්වාස කරනවා. රට සංවර්ධන මාවකට යොමු කිරීමට රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම. ඒ හේතුව නිසාම තමුන්වහන්සේලා අපිව ආරක්ෂා කරා, විමල්ව ආරක්ෂා කරා. අපි ආයෙත් සටන නැවත පටන් ගන්නවා. ඒ සටන අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාමයි රටේ අතිබහුතර කැමැත්තෙන් ජනාධිපති බවට පත් කිරීම. අවුරුදු 20ක් තිස්සේම ප්‍රහාරයට ලක්වුණු විමල් දිගටම ප්‍රහාරයට ලක් වෙනවා. මොකද ඒකෙන් කියන්නේ සටන ඉවර නැහැ කියන එක. ආදරණීය විමල්, අපි ඔබට අපේ සුභපතුමිය පුද කරනවා. නවරිබලවාදය කියන්නේ ජාතික රාජ්‍ය දුර්වල කරවනවා. පහුගිය ආණ්ඩුව කළේක. ඒ නිසා අපිට අපේ ජීවිතයේ දේශපාලනය වුණේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ දේශපාලනය. අපේ ප්‍රතිවිරුද්ධ බලවේගයේ දේශපාලනය වුණේ රාජ්‍ය ක්‍රමානුකූලව දියකර හැරීමේ දේශපාලනය. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරා නම් පහුගිය ආණ්ඩුව අත්සන් කළ තියෙනවා මූලික ගිවිසුම් දෙකක්. තීරණාත්මක ගිවිසුමටත් ගියා නම් රට ඉතුරු වෙයි, රාජ්‍ය අහිමි වෙනවා. අපේ රාජ්‍ය අපට අහිමි කරන වීම තමයි නූතන යුගයේ තියෙන ලොකුම අභියෝගය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අපට ඕන වෙන්නේ ඒ අහිමි කරනු දමනු ලැබමින් තිබෙන රාජ්‍ය යළි අත්පත් කරගන්න. ඒ නිසා රාජ්‍යයට අනතුරු ආපු හැම වෙලාවකම අපි අපිට පුළුවන් උපරිමෙන් අපේ කැපවීම ඉටු කළා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු ජීවිතයේ 20වසක් පුරා කරපු සටන, ඒ සටන වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලයම කැපකිරීම හැර අන් අපේක්ෂාවක්, අන් බලාපොරොත්තුවක්, අන් හීනයක් අප තුල නැහැ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දිගුව අද පසුරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි සූදානම පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චතුක දිවාෂණ. ශ්‍රී ලංකිකයන්ට අධිවේගී මාර්ග සිහිනය යථාර්ථයක් බවට පත් කළ දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස විවෘත කිරීම, නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීම අද සන්ධ්‍යාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනවා. විශේෂයෙන් මේ දිගුවත් සමග දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අධිවේගී මාර්ගය බස්නාහිර පළාතට එහෙමත් නැත්නම් ලංකාවේ වාණිජ අගනගරය දක්වා ගමන් කරනවා. එනුව ප්‍රධාන වරායන් දෙකක්, ප්‍රධාන ගුවන් තොටුපළ දෙකක් යා කෙරෙන ලංකාවේ අනාගත ආර්ථිකයේ දිශානතිය වෙනස් කරන අධිවේගී මාර්ගය ලෙසයි දක්ෂිණ අධිවේගී මාර්ගය සැලකෙන්නේ. එහි දිගුව මාතර සිට හම්බන්තොට දක්වා අද දිනේදී නිල වශයෙන් ජනතා අයිතියට පසුරුවේ පත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳව සජීව තොරතුරු අපි ඔබට සමීප කරන්නටත් සූදානම්. මම චතුක දිවාෂණ, ගායන් සංජය සමගින් ක්‍රිස්ටියන් ෂහන් සමග මාතර සෙඩ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දිගුව ජනතා අයිතියට පත් කිරීම පාලටුව පිවිසු මසලදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අධිවේගී මාර්ගයේ මෙම කොටස විවෘත වීමත් සමග ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා. මෙම අධිවේගී මාර්ග දිගුවේ ඉදිකිරීම සඳහා රජයේ වැය කළ මුදල රුපියල් බිලියන 168.7ක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කටුනායක දක්වා සැහැල්ලු වාහන සඳහා අය කෙරෙන මුදල රුපියල් 1000ක් වන අතර මත්තල සිට කටුනායක දක්වා සහ පෑලියගොඩ සිට හම්බන්තොට දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 950ක්, මත්තල සිට කොට්ටාව දක්වා රුපියල් 750ක ගාස්තුවක්ද, හම්බන්තොට සිට කඩුවත දක්වා රුපියල් 900ක ගාස්තුවක්ද අය කෙරෙන අතර කඩුවර සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරිය සිට හම්බන්තොට දක්වා අය කෙරෙන මුදල රුපියල් 850ක්, මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400ක ගාස්තුවක්ද, පින්නදුව සිට හම්බන්තොට දක්වා රුපියල් 500ක ගාස්තුවක් අය කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර පින්නදුව සිට මත්තලට අය කෙරෙන ගාස්තුව රුපියල් 450ක් බවද නිවේදනය කර තිබෙනවා. මේ අතර මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා ළංගම සුඛෝපභෝගී බස් රථ 10ක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම බස් රථ අම්බලන්තොට, තංගල්ල හා හම්බන්තොට ප්‍රවේශවල සිට ධාවනය කිරීමට නියමිතයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති සුඛෝපභෝගී බස් රථ 10ක් මේ සඳහා යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිතුමාට ශක්තිය ලබා දීමට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා ජනතාව සිය වගකීම ඉටු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයතාවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. කෝට්ටේ පුරපති නීතිඥ මధుර විතානගේ මහතායි එම ජනහමුව සංවිධාන කර තිබුණේ. ජනාධිපතිතුමා මැතිවරණ දිගුවේ නෑ, රැකියා ලක්ෂයක් දෙනවා කියලා සාමාන්‍ය පෙළ අසමත් අය. දැන් වැඩපිළිවෙල ක්‍රියාත්මක. උපාධිධාරී 50,000කට රැකියා දෙනවා කිව්වේ නෑ. හෙට අනිද්දා සමුග පරීක්ෂණයට ගන්න. දැන් පාර්ලිමේන්තුවේ අපේ අතුරු සම්මත ගිණුම සංශෝධනය කරන එකට අවසර දුන්නේ නෑ. ගම්පෙරළිය කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටේහෙටි බිල්පත් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ බිලියන 4ක් තියෙනවා ගෙවන්න. අපිද කළේ ඒවා. නෑ, ඒගොල්ලෝ කළේ. දෙවෙනි දවසරුවෙන් පස්සේ ඔය මුල්‍ය සිළු බලතල ජනාධිපතිතුමාට එන්නේ. ඕගොල්ලෝ දුන්නේ නැති එක අපි කරන්න. මේකෙන් පැහැදිලි වෙනවා ජනාධිපතිතුමා විතරක් පත් කළාමදි ජනාධිපතිමත් එක්ක යන්න පුළුවන් පාර්ලිමේන්තුවක් බෞද්ධරයක් එක්ක අපි පත් කරගන්න ඕනේ. දැන් ඒක පත් කරගන්නකොට මතක තියාගන්න ඕනේ පාර්ලිමේන්තුවට ගැළපෙන පිරිස යවා ගන්න. මහා මැතිවරණයේ ඇතුළු කරුණු රැස සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ අදහස් පළවලනවා. එවැනි අදහස් කීපයක් දැන් වංචා දූෂණ නාස්තියෙන් තොර, මැරකම් වලින් තොර කණ්ඩායම බලයට පත් කර ගැනීමේ අවශ්‍යතාවය තුමට තිබෙනවා. ඒ අවශ්‍යතාවය රටේ ජනතාව සම්පූර්ණ කළ දෙයි කියලා අපිට තිබෙන්නේ ලොකු විශ්වාසයක්. පොදුජන පෙරමුණට 3-2ක් නෙමෙයි අඩු ගාන 113වත් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ තියෙන ඡන්ද ක්‍රමය තුල.
බිම්මට්ට මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඉහළ ඇති වෙලා තියෙන නායකත්ව ගැටුම නිසා පක්ෂය පා වෙලා තියෙනවා කලකිරලා තියෙනවා ඒ කලකිරිච්ච අය අද විශාල ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙමින් තියෙනවා අපි දැක්ක පහුගිය අවුරුදු 4 මාසෙ නිවාස අධිකාරී 2500 කට වැඩි ප්‍රතිශත රැකියා දෙනවා කියන මුවාවෙන් මාස 6 තාවකාලික පත්තිම් වල රැකියා දීලා වෙච්ච පරිහාන සංස්කෘතික අරමුදලෙන් මුදල් පාවිච්චි කළා රැකියා දෙන මුවාවෙන් තාවකාලික පත්තිම් දීලා ඒ දරුවෝ අසරණ කළා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයේ ගොඩනැගීමේ නියාමයෙන් රැකියා දෙන යුගය අපි අවසන් කරනවා. අවාසනාවට පහුගිය අවුරුදු 4 මාසයේ ඒ යුගය නැවත වතාවක් ඇති වුණා. එක්සත් ජාතික ආණ්ඩුව මානවිකම් ආරක්ෂා කළේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී තහවුරුකම් මැදිහත් වුණේ නැහැ. අධිරාජ්‍යවාදී ආයතන වලට එක්සත් ජනපදයට ලංකාවට ඇඟිලි ගහන්න උනු කරන වටපිටාව ඇතුළු. අපි දන්නවා අපි රටේ ATM රෝදපුටුවෙන් යද්දිත් අගමැතිකම කරපු අය. මේගොල්ලෝ මරණ මංචකේ දක්වා දේශපාලනේ අත්තරින් නැහැ. මොකක් සඳහාද ජනතාව සඳහන වෙයි? මේ වරප්‍රසාද තාන්නමාන්න දීපල නිසා. ඉතින් ඒක අපේ රටේ ජනතාව බොහෝතරයක් තේරුම් නොගෙන මේ කේදවාචක අපිසලා තියෙනවා. අපි හිතනවා ක්‍රමානුකූල ජනතාව තේරුම් ගන්නයි කියලා. ලකුණ මොකක් වුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දෙන සමගි ජන බලවේගයේ පුදු සන්දාන යටතේ තමයි අපි තරඟ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි දෙගොල්ලෝ එකට යන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධ අපේ අරමුදිය අපි निराකරණය කරගෙන තියෙනවා. විශ්වාස කරනවා අපිට ලොකු ජයග්‍රහණයක් මේ මැතිවරණේ ලබන්න පුළුවන් වෙයි. දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ගහෙන් වැටිච්ච විනහර ගොනා යනවා වගේ වැඩක්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තු කිහිපයක් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව හම්බන්තොට කොළඹ බස් ගාස්තු රුපියල් 880ක්ද, තංගල්ල කොළඹ 680ක්ද, හම්බන්තොට මාකුඹර රුපියල් 810ක්ද වෙනවා. තංගල්ල මාකුඹර නව බස් ගාස්තු වන්නේ රුපියල් 610ක්. පිළියන්දල දැල්හැර ප්‍රදේශයේ කුලී නිවසක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මවක් සහ දියණියක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී අත්තරංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් 160කට අධික බවයි ගල්කිස්ස කොට්ටාස දූෂණ වර්ධන අංශයේ පවසන්නේ. සැකකරුවන් සතුව තිබී මත්කුඩු ග්‍රහම් 500ක් සහ පැකට් කරන ලද මත්කුඩු පැකට් 2000ක් පොලිස් බහරයට ගෙනුණා. සැකකාර මව සහ දියණිය අදාළ නිවස මාස 4කට පමණ ඉහතදී රුපියල් 25000ක කුලී පදන මත ලබාගෙන තිබෙනවා. ඔවුන් මත්කුඩු පැකට් කර මොරටුව ප්‍රදේශයේ බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කළුතර ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලවියේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය මාගසන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්පෙති 3000ක් සහ හෙරොයින් ග්‍රෑම් 3ක්ද සොයා ගැනුණා. කොළඹ සිට කොළොන්නාව දක්වා දිවෙන ඉන්ධන නල පද්ධතිය අවට සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් නව නිවාස ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට තිබූ ගැටලු විසඳමින් නිවාස ලබා දීම පිළිබඳ ජනතාව රජයට ස්තුතිය පළ කරනවා. අපිට ප්‍රශ්නේ ආවේ 2014 දී මලනලේ පොඩි ලීක් එකක් වෙලා මේ ගිනි ගැනීමක් සිදු වුණා. ජනතුමා මේ ඉදිරිපත් වෙලා මේ පෙට්‍රෝලියම්ගේ සභාපතිතුමා ඇතුළු මේ නිසංග මාත්‍රත් ඔක්කොම එකව වෙලා මේ අපිට මේ එන්ඩ කියන නගර සභාවට එන්ඩ කියලා අපිට ගෙවල් දෙන්න ලෑස්ති කළා. ඒත් එක්කම ආණ්ඩු පෙරලියක් ඇති වුණා. ඒ ආණ්ඩු පෙරලිය ඇතිවීමෙන් පස්සේ අපේ නිවස දෙන එක එහෙම පස්සට ගියා. ඒ අලුත් ආණ්ඩු ආයි පත්වන පස්සේ මේ ඔක්කොම ආයි හරි ගියා. අපි ඇත්ත සතුටු වෙනවා. වසර ගණනක් තිස්සේ මෙම අනවසර පදිංචිකරුවන් ගැටලු රැසකට මුහුණ දුන්නා. සියලු ගැටළු වලට ස්ථිර විසඳුම් ලබා දෙමින් මට්ටක් කුලිය රන්මුතු නිවාස සංකීර්ණයේ සහ කොළොන්නාව සංහිඳ සෙවන නිවාස සංකීර්ණයේ ඔවුන් පදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති මොහමඩ් උවයිස් මහතා නල පද්ධතියේ නිරීක්ෂණයකට එක් වෙමින් අනවසර පදිංචිකරුවන්ගේ සියලු ගැටළු විසඳීමට ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම මත කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ. මේ සියලු දෙනාටම තමන්ගේ අභිමානයෙන් ජීවත් වීමට වටපිටාව හදා දෙනීම තමයි අපේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පය වුණේ. සැමට නිවසක් කියලා සංකල්පය අලුත් ගෙවල් ලබා දීලා ඒ සියලු දෙනාගේම ජීවන තත්ත්වය ඉහළ නංවලා තියෙනවා. මේ තැන සුද්ධ පවිත්‍ර කරලා අපේ ලංකාවට නල පද්ධතිය තව නල පද්ධතියක් හඳුන්වා දීමේ කටයුත්තේ අපි සියලු දෙනා නියලී සිටිනවා. ඒ සමගින් ITN දිවපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk